දැන් ජීවිතේ මම කියන්නේ මිනිහෙකුට එකපාරක් එක දෙයක් වුණා නම් හෝ කෙනෙකුගෙන් පැහැදිලිව ඇසුවා නම් වෙන්නම ඕනේ නැහැනේ සියල්ල සියල්ල කරලා ඉවර කරන්න ගොත් එක ඉවරයක් නැති වැඩක් වෙනවා යම් දෙයක් තමුන්ට සිදු වුණා නම් හෝ කෙනෙකුගෙන් පැහැදිලිව ඇසුවා නම් ඒ පැහැදිලිව ඇසීමත් සිදුවීමටම සමානයි මං කියන එක තේරෙනවද කෙනෙක් කුට අපි මේක පෙන්ලා කියනවා මෙතන තියෙන ලිඳක් පණින්න එපා වැටේ කියලා. එයා කල්පනා කරන හරිය කීප එක ඇහුවත් එකයි උනත් එකයි. මම ප්‍රශ්නයක් අහන්න. ඇහුවත් එකයි උනත් එකයි කිව්වා. ඇහුවත් එකයි උනත් එකයි වෙන්නේ ශ්‍රද්ධාව ඇත්තෙකුට ශ්‍රද්ධාව නැත්තෙකුටද? ඈ ශ්‍රද්ධාව ඇත්තාට ඇහුවත් එකයි උනත් එකයි. එතර මේ ගමන වඩා යන්න ලේසි ශ්‍රද්ධාව ඇති කෙනෙකුටද නැති කෙනෙකුටද ශ්‍රද්ධාව ඇති කෙනෙකුට මොකද ඇහුවත් එකයි උනත් එකයි ඇහුවත් එකයි උනත් එකයි දෙක වුණොත් අරක අහලා ඉවර වෙලා පිළිගන්නේ නැතුව කරන්න යනවා කරන්න ගිහලා අමාරු වැටෙනවා අහලා පිළිගන්නේ ශ්‍රද්ධාව ඇත්තා නැති එකා ලිඳර වට්ටන්න මොන දැන් මේ කිරු පැහැදිලිද ලින්දේ වැටුණා හැබැයි ටිකක් අමාරුයි ගොඩ එන්න සමාට මැරෙන්නත් පුළුවන් සමාල්ලාට පීනලා දවස් ගාණක් ඉඳලා එහෙම එන්නත් පුළුවන් ඒකේ අපිට නිශ්චිත නිගමනයක් දෙන්න බෑ බෑ නිශ්චිත අපිට නිගමන දෙන්න පුළුවන් ඇහුවත් එකයි එක්කෙනාට එයා ඇහුව ගමන් එයාට තේරෙනවා මං දැන් ඇහුවත් එකයි උනත් එකයි දහම පිළිගන්න ඕන උමාංශය යමක් දේශනා කරා නම් එය ඇහුවත් එකයි උනත් එකයි දෙකක් තියාගන්න එකයි තියාගන්න ඇහුවත් එකයි ඇහුවත් එකයිනේ දැන් තමුන් ඇහුවා ඒක තමයි වීම ශ්‍රවණය කළා මේක තමයි වීම එතකොට එයා ඒක එතනින් ඒක ඇල්ල අවසන් හැබැයි එයාට එහෙම කරන්න පුළුවන් වෙන්නේ එයා අසීමිත ශ්‍රද්ධාවකින් භක්තියකින් විශ්වාසයකින් සිටිනවා නම් පමණයි එහෙම විශ්වාසයක් නැත්නම් එයා පරීක්ෂා කරන්න යනවා ඒක දැන් මෙතන ලින්ද තියෙද කියලා බලන්න යනවා ලින්ද තියෙද කියලා බලන්න නිකන් බෑනේ ඒකට අලවංගු ගේන්න ඕන උදළු ගේන්න ඕන ලනු දාලා දාඩිය වගුරවලා මහන්සිලා මම උස්සන්න ඕන මං අහන්නේ මේ ශාපය කුමක ශාපයද කියලා මේ දාඩිය දාන මේ කර ගැටෙන ශාපය කුමක ශාපයකද කියලා ශ්‍රද්ධාව නැතික මේ ශාපය විශ්වාස නොකිරීමේ ශාපය විශ්වාස නොකිරීමේ ශාපය හරි බලවත් විශ්වාස නොකිරීමේ ශාපය ඇත්තාට ඇහුවත් එකයි උනත් එකයි වෙන්නේ නැහැ විශ්වාස කරන්නාට ඇහුවත් උනත් දෙකම එකයි දෙකම එකයි ඇහුවත් එකයි උනත් එකයි එක්කෙනෙක් වෙන්න ඒ කියන්නේ මොකක් කරන්නද විශ්වාස කරන්න විශ්වාස කරන්න විශ්වාස කළාම මේ මාර්ගය හරි ලේසි සැක කරන්නෙකුට දහඩිය පිරිච්ච ගමනක් විශ්වාස කරන්නෙකුට සුවදායි අවසානයක් ඒ කියන්නේ විශ්වාස කරන්නෙකුට ගමනක් නැත කියා හොඳට කල්පනා කරන්න මම කීප එකට විශ්වාස කරන්නෙකුට ගමනක් නැහැ සුවදායි අවසානයක් සැක කරන්නෙකුට දහඩිය පිරිච්ච ගමනක් සැක කරන්නේ ඒ නිවන් මඟ ඔබට සසර පුරුද්දක් වශයෙන් ඇවිල්ලා නැති නිසා සසර පුරුද්දක් වශයෙන් පිහිටලා තියන සැක කරන්නේ නිසකයි නිසකයි ඒ නිසක නිසා ඒ වචනේ විදිහට මහානුව විතරයි කරන්නේ සුවදායි අවසානයක් සඳහා දාඩි පිරිච්ච ගමනකට අයිතිකාරය වෙන්න එපා සෝදායි අවසානයක අයිතිකාරයෝ වෙන්න සෝදායි අවසානයක් වීම සඳහා ඔබට අවශ්‍ය එකම එක දෙයයි ඔබගේ ආධ්‍යාත්මී ගුරුවරයා කෙරෙහි එකම අතල ශ්‍රද්ධාවකින් සිටින්න ඔහුගේ අවබෝධය විශ්වාස කරන්න ඔහු අදහන්න කුමක් ඇදහිය යුතුද ඔහුගේ ඔහුගේ අවබෝධය ඇදහිය යුතුයි යමෙක් තථාගතයන්ගේ අවබෝධය විශ්වාස කරනවාද ඒ තථාගතයන්ගේ අවබෝධය විශ්වාස කරන පුද්ගලයා සදාකාලික විමුක්තියකට පත් වෙනවා සද්ධා තථාගතස්ස බෝධි ප්‍රේමති ඒ කෙරෙහි ප්‍රේමයෙන් සිටිනවාද ඔවුන් අවබෝධයට පත් වෙනවා
ये तमें बुद्ध वचन है।